මම ස්ටයිල් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා YouTube channel එකේ videos වලට thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ගොඩක් අමාරු නැහැ. හරිම පහසුවෙන් හදාගන්න විදිහක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේක ෆ්‍රී ගන්න පුළුවන් ඇප් එකක්. ඉතින් මං අද කියලා දෙන්නේ මම කොහොමද මගේ YouTube channel එකේ thumbnail හදාගන්නේ කියලා. ඉතින් මං හිතනවා YouTube channel එකක් පටන් ගන්න ඉන්න ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. මෙන්න මේක තමයි ඇප් එක. මං දන්නේ මං හිතනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ තියෙන ඇප් වර්ග වලින් තමයි මම කොහොමත් මේ ෆොටෝස් වල එඩිට් වලට පාවිච්චි කරන්නේ. මේ මැද තියෙන මෙන්න මේ ඇප් එක තමයි මම වීඩියෝස් එඩිට් කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද කරන්න කියලා. ඉතින් මේ YouTube එකට දාන වීඩියෝස් වලට thumbnail එක දාන්න ඕනේ සයිස් එකක් තියෙනවා. ඉතින් මේ සයිස් එක ඔයාලට මම මෙතනින් දාන්නම්. ඒ සයිස් එකට තමයි අපි මේ ෆොටෝස් හදාගන්න ඕනේ. ඉතින් මේ ඇප් එකෙන් ඒ සයිස් එකටම අපිට හදාගන්න පුළුවන් මේ thumbnail එක. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම දැන් මේ Pronto ඇප් එක ඕපන් කරගන්නවා. ඊළඟට මේ මැද තියෙන කැමර එක වගේ ක්ලික් කරාම ඔයාට එනවා කැමරා, ෆොටෝ ඇල්බම් වගේ ගොඩක් දේවල්. ඉතින් මේකේ ප්ලේන් ඉමේජ් කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාට ඉමේජස් එනවා. ඒකේ සුදු පාට එක ක්ලික් කරාම ඔයාට මේ උඩින් වැටෙනවා 2048 වැඩි කිරීම 2048 කියලා. ඒක ක්ලික් කරාම ඔයාට එනවා ඉමේජ් සයිස්. ඒකේ කස්ටම් ගිහිල්ලා ඒකේ වයිඩ් එකට 1280ත් height එකට 720ක් දෙන්න ඕනේ. ඊට පස්සේ done කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි YouTube වල thumbnail එකේ හරි size එක. ඊළඟට මේ උඩ තියෙන කොටුවයි ඉතලයකට ගිහිල්ලා මේක use කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාට මේ විදිහට අයිනේ තියෙන කොටුවයි ඉතලයකට ගියන් save image ගිහිල්ලා මේක save කරගෙන හැමදාම ඔයාට මේක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දැන් මේ සුදුවට සුදු පාටට අපි හදාගත්ත සයිස් එකට ඒක තියෙනවා. ඊළඟට ඔයාට තියෙන්නේ මේ වම් පැත්තේ ඉරි තුනක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාට එනවා add item, add image, change theme ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකේ add image වලට ගිහිල්ලා ඔයාගේ image ඔයා කැමති මේ thumbnail එකට පාවිච්චි කරන image එක select කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට thumbnail එකට පාවිච්චි කරන image එක මම select කරනවා. ඊළඟට මේ image එක click කරාම size කියලා තව දේවල් එක වැන්න. මේකේ size එකට ගිහිල්ලා මේ size එක ලොකු කරගෙන ඔයාට මේකට අවශ්‍ය ගානට, ඒ කියන්නේ දැන් මේ සුදු පාට කොටස වැහෙන තරමටම ලොකු කරගන්න ඕනේ. ඉතින් ආ සුදු පාට කොටස ටිකක් පේන්න තියෙනවා නම් වටෙන් එහෙම ඉතුරු කරන්නත් පුළුවන්. නැත්තම් මේ සම්පූර්ණ වැහෙන්න ගන්න ඕනේ. ඉතින් මේකෙදි ෆොටෝ එකේ උඩ යට සමහර වෙලාවට කැපෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන් මතක තියාගන්න ඔයා thumbnail එකකට ෆොටෝ එක ගන්නකොට මැදින් හරියට අවශ්‍ය දේ අරගෙන උඩයි යටයි ටිකක් අඩුවෙන් අවශ්‍ය දේවල් කැපෙන්නේ නැති වෙන්න හරියට බැලන්ස් කරලා ෆොටෝ එක ගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඇඩ් කරලා මේකත් සේව් කරගන්න තියෙන එකටත් මේ කොටුවයි ඉතලේ තියෙන තැනට ගිහිල්ලා සේව් ඉමේජ් යන්න තියෙන්නේ. ඊට පස්සේ ඕකේ කරගන්න තියෙන්නේ. ඉතින් ඊළඟට ඒක ඔයාට ගැලරි එකට ගියොත් ගැලරි එකේ මේ විදිහට සේව් වෙලා තියෙනවා. ඊළඟට ඔයා නැවතත් Pronto app එකට ගිහිල්ලා ආයේ මේ මැද තියෙන කැමර එක ක්ලික් කරලා ෆොටෝ ඇල්බම් ගිහිල්ලා මේ දැන් හදාගත්ත ෆොටෝ එක මේකට ඇඩ් කරගන්න ඕනේ. ඊළඟට ඔයාට මේ ෆොටෝ එක ක්ලික් කරාම ඒකේ නම ඇඩ් ටෙක්ස්ට් කියලා. ඉතින් මේකට ගිහිල්ලා ඔයාට මේකේ ඕන දෙයක් එකතු කරන්න පුළුවන්. මම දාන්නම් how to make. ඊට පස්සේ මම මේ කැලේ විතරක් දානවා මේ විදිහට. ඊළඟට ඔයා මේ ගැලරි එකේ සේව් කරගෙන තියෙනනම් විවිධ ෆොටෝ ඔයාට මේකට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ YouTube කියන එක මේකට යූස් කරනවා. ඉතින් how to make YouTube. ඊළඟට thumbnails. තව text. ඊළඟට තව text එකක් එකතු කරනවා. easy
and free කියලා. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය දේ එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේ මේකේ තියෙනවා text front, මේ ඔයාට use කරපු වචන වලට click කරාම වැටෙනවා ඔයාට එක එක දේවල්. ඉතින් මේකේ ඔයාට මේකේ header තල වෙනස් කරගන්න පුළුවන් කොයි විදිහටද මේ අකුරු වල front එක තියන්නේ කියලා. ඒ වගේම මේ style කියන එකට ගියාම ඔයාට පුළුවන් මේකේ text වල පාට වෙනස් කරගන්න. ඉතින් මේකේ මම මේ text එක සුදු පාටට, ඊළඟට මේක වටේට මෙන්න මේ රතු පාට එකතු කර ගන්නවා. ඉතින් ඊළඟට මේකේ මේ වටේ කොටස ලොකුවට පේන්න, හොඳට පේන්න මේක ලොකු පොඩි කර ගන්න පුළුවන්. ඒකත් මම ටිකක් ලොකු කරලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ how to make කියන එකත් ඒ විදිහටම හදා ගන්නවා. ඉතින් මේ thumbnail කියන එකේ මම ටිකක් size එක ලොකු කර ගන්න YouTube. ඊළඟට easy and free කියන එකත් මේ විදිහට මැච් කරලා ඒක ටිකක් හොඳට පේන්න මේ විදිහට how to make YouTube thumbnail easy and free. ඊළඟට මේ YouTube කියන එක පැහැදිලි මදිනේ, ඒකට කරන්න ඕනේ add item ගිහිල්ලා මේකෙන් මේ සුදු මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒක හදාගන්නේ මෙන්න මේ විදිහට. මේක සුදු පාටයි. ඊළඟට මේකට ගිහින් මේකේ size එක මෙන්න මේ විදිහට දික් කරලා මුංචි කරලා පොඩියට මෙන්න මේ වගේ හදලා, ඊළඟට තව item ගිහින් මේ කොටු එක අරගෙන මේකත් size එක ලොකු පොඩි කරගන්නවා. මේ විදිහට ගෙනිහිල්ලා මේක මේ විදිහට උඩින් තියලා මේ මේකේ තියෙනවා මේ මේක ලොක් ටිකක් ලොකු කරගන්න. ඊට පස්සේ මේකේ සයිස් එක තව චුට්ටක් ලොකු කරලා මෙන්න මේ විදිහට හදාගන්න. ඊළඟට මම මේක මෙන්න මෙතෙන්ට ඇඩ් කරනවා. එතකොට මේකෙත් සයිස් එක තව පොඩි වෙන්න ඕනේ. ඉතින් මේක ටිකක් වෙලාව අරගෙන කරන්න ඕන දෙයක්. ඊළඟට මෙන්න මේ විදිහට ඒක සයිස් එක ලොකු පොඩි කරලා හදා ගන්න තියෙන්නේ. ඉතින් මේක මූව් කරන්න දැන් ඒක තව චුට්ටක් සයිස් එක ලොකු වෙන්න ඕනේ. දැන් හරි. ඊළඟට මේක මෙන්න මේ විදිහට ගෙනල්ලා ඔයාලට අවශ්‍ය තැනට තියාගන්න තියෙන. ඉතින් මේ විදිහට තමයි මේක හදාගන්න තියෙන්නේ. වැඩි අමාරු දෙයක් නැහැ. ටිකක් ඉතින් හුරු වුණාම මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඊළඟට මේකත් කලින් වගේම save image ගිහින් save කරගන්න තියෙන්නේ. ඉතින් ඊළඟට ඔයාලට මේක gallery එකේ save වෙලා තියෙනවා. මේ විදිහට බලාගන්න පුළුවන්. ඉතින් මේක තමයි අද මම ඔයාලට අරගෙන ආව වීඩියෝ එක. මේක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ටිකක් හුරු වුණාම මේක හරිම පහසුයි. ඉතින් මේ විදිහට ඔයාට thumbnail එක හරියට හරි size එකට හදාගන්න පුළුවන්. ගොඩක් අය මගෙන් දැන් මම කලින් වීඩියෝ එකක් දැම්මම YouTube channel එකක් පටන් ගන්නේ කොහොමද කියලා. ඉතින් එතනදී සමහර අය අහලා තිබුණා YouTube channel එකකට thumbnail එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසාම මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලා thumbnail එක හදාගන්න විදිහ දැනගන්න අවශ්‍ය කෙනෙක් නම් ඒ අයට මේක වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් මේ වගේම YouTube channel එක සම්බන්ධව තවත් දේවල් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් මගෙන් අහන්න. එතකොට මම තවත් මේ විදිහට වීඩියෝස් අරගෙන එන්නම්. ඉදිරියට මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම කොහොමද මේ හදන වීඩියෝස් එඩිට් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම මාව අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියේදීත් YouTube සම්බන්ධව වගේම අපේ චූටි බබත් එක්ක දවස ගත කරන විදිහ තව ගොඩක් වීඩියෝස් ඉදිරියේ බලා ගන්න පුළුවන් වෙයි. ඒ හැමදේම බලන්න කැමති නම් මාව අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.